एखाद उपात गेले पुंची कुमार इट आदर गला ईट पास ए आदरे ए गेले की जीवित मुना मे जीवित कथावे नवनि दिगेरुमाय ऐसु सायने मत वैटी तिबु ओगे अप्राणिक अतगेने तम उकुल मतिन तबा गत्ताय ईटत पासु ए सुरति मृदु पिरिमेद्दाय ओयाव मेम अल्लनोकटत माव वेवुलनवा हिता गन्न बै मंगवाट कोच्चर लोबद कियला हिमालय मुहुन दिस बलागेनम उन्नाय ईटत पासु ऐ इसी ओगे नल्लतट वैटी तिबु केस्वदा पिटपसट कलाय विमुत्ति की दया स्यांतमट सेलवीन हिमाली दिगटम हिस पिरिमेत्ताय बांदीन इन्न केल्लवेन्नेदी मुदुमा लावे कक्तियेन्नी हिमाली दिस बलावुन हेदिया रहसिन तावात हेदियेकट कीवाय हिमाली गात पहलट आवे विमुत्ति की मुहुनद एगे सिनदु एंगिली तुडोलीं पिरिमेत्तगेनेय दिन देखा तुना नकपू रेवल कोट सीनिदु अतले तेवरेद्दी हिमालगे वातर दन्नी विनास महंगी मकी ओया मट मुनाद करनवा विमुत्ति हिमाली दिगटम ए पपुव मत सुरत तबागेन उन्नाय एगे एंगिली देखा तुना ओगे कमिसी अतरें एतुलट गोस पपुव मत रेदी तिमुनी एवा सेलवने पुदुमाकार आदरेकिन मिनी विमुत्ति की दया स्याली सेलवीन है हिमाली तवा लांगुआ है ओ पिबिदी उत्ति मेवाते रसने विधिमीन मै नेगिटिन रत्तरा ऐहरला एक पारक मंदिया बलन हिमाली ओगे सुरत पुदुमाकार आदरे किम पिरिमदिमिन सितिं कीवा है ए देस नारंभिका थरमट विवर भी है विमुत्ति देख के बंदवगे सुदुपाट सीतुओ मकी आइए सुधु आइए हिमाली कथा कले अंडमीन मय ए देस तवटिका क्विवर विय भाईवेन निपा मंगवा लंगे इन्नवा मन नुवर चूटी नांगी हिमाली मिमुनियो उरेन मिनी ए देस विमुत्ति के पापुट किंदा भाईनट मिन ए वितम यमो तिबुनी मा माट तिबहाई यालित विमुत्ति कीवे अने इन्न मंगे नम हिमाली नगिट्टे ए हिसा अतगागिने में ए आत हिसा पुरा याद्दि विमुत्तिर विनास्म सनीप याद्देनुनी ए तरमटम ओगे हिसा कैकुंदे वातुर चुट्टा तुन्नट कमक नेद्द सिय आदायत यांतमट एसेरल इल्लुआ හෙන්දක්වගේ පුවන්න අපි ඩොක්ටර්ට කතා කරන්නම් හිමාලි ඉඳගත්තේ ඒ පපුව ගාවමය ඇ හෙන්දෙන් වතුර බින්දුව බින්දුව පෙව්වේ ඔහුගේ හිසත් මූණත් අසාමාන්‍ය ලෙස පිරිමදිමිනි විමුක්තිගේ දැස් තිබ්බේ හිමාලිගේ මූණ මතමය තව තිබාද ඇ විමුක්තිගේ මූණට මූණ ලංකලාය පිරිමියෙකුගේ මුහුණකට ඒ තරම් බිය හැක්කේ පෙම්වතියකට හෝ බිරිඳකට පමණි තිබයි මං පොවන්නම් හිමාලියෝගේ හිස මත තිබූ අත ඒ උරතලේ මත තිබ්බාය ඔළුව විමුති උගරෙන්මින් කීවේය හිමාලගේ දෙතොල අතරට ලස්සන සිනාවක් ආවේය ඔළුව අතගානකොට සනීපද විමුති හිස වෙනුවේ මන් ළඟම ඉඳගෙන අත ගන්නම් හොඳේ සතුටට හිමාලයේ දිනෙත් පවා තෙත්තිය ඔයා කියනවනම් මං රෑ කෑරගෙන අත ගන්නම් ඔයාව ලබා ගන්න මට කරන්න බැරි දෙයක් නැහැ හිමාලි සිතින් කීවාය හිමාලි ඇඳේ ඉඳගත්තේ විමුත්තිගේ හිස ඇගේ බඳට ලං කරගෙන මෙනි බලන කෙනෙක්ට හිතෙන්නේ එක දෙයකි මේ නිදාගෙන ඉන්න ජීවිතේට ඇයි කොතරම් ආදරේද කියාය එපමණය හිමාලයේ හිසත් නලලත් පුරා
ඇගේ දිග ඇඟිලි රැගෙන ගියේ. මේ ඇඟිලිවලට සුරංගනාවියකගේ බලය ලැබේවායි පතමිනි. කොහොමත් ගෑනුන්ගේ ඇඟිලිවල ඉලෙක්ට්‍රික් බලවේගයක් ඇත. ගෑනුන්ගේ අත් ගෑවි පිරිමි පිස්සු ඇටෙන්නේ ඒකය. මේ මොහොතේ ඒ විදුලිය හිමාලයේ ඇඟිලි තුඩුවල තිබුණේ. ඇයි හිස පිරිමැද්දේ මුළු ජීවිතේම සාරය ලේවලට මොසු කර ඒ ලේවල රසණය ඇඟිලි තුඩුවලින් ඔහුගේ හිසට යවමින් මෙනි. ඇගේ සුරත නල්ලත පුරා තැවරෙද්දී කන්පෙති අතරින් යද්දී විමුති වෙනස්ම සෝයක් වින්දේය. ඒ සනීප පාට ඔහුගේ මූණ පුරාම විහිදී තිබුණි. පුදුමයකට මෙන් හිමාලයේ දැස් තෙත්තිය. ඔහු දෙසම බලාගෙන සිටිද්දී එහෙම දැස් තෙත්තුවේ ඇයිදයි හිමාලි දන්නේ නැත. මන් දේවාලේ ඉස්සරහා වැලි පොළවේ තනපටයක් ඇඳගෙන පාන්දර පෙරලෙන්නම්. පෙරලි පෙරලි වඳින්නම්. ඔබ වහන්සේ ළඟ බිම නලලා තියලා නල්ලෙන් ලේ අරගෙන ඒ ලේ වලින් ඔබ වහන්සේට පොට්ටුවක් තියන්නම්. මට මගේ කොල්ලව දෙන්න. හිමාලි එහෙම හිතින් බාර වූවාය. විමුක්ති ඔහුගේ මූණ ඇගේ බඳ දෙසට ලංකලේය. හිමාලි තොල්පට තද කළාය. ඇයට ඇලෙන්නට යන්නාක් මිනි. වෛද්‍ය සමරනායක ආවේ සක්විති සමගේ. හිමාලි විමුක්තිගේ හිස අද්දර ඉඳගෙන ඒ හිස අතගාන අයුරු දකිද්දී සක්විතිගේ පවා පපු සෙලවින. කෙල්ල කියනවා වගේ ආදරය ඇති. ඔව් පවා එහෙම හිතුවේ. වෛද්‍යවරයා බැලේ සක්විති දෙසය. හිමාලි හිස එසවුවේ විටය. ඒ ඇස්සල තිබූ තෙතපාට සක්විති පමණක් නොව වෛද්‍යවරයාද දැක්කේ. එහෙනම් යාළුවනේ, තව තවත් මේ වගේ ලස්සන කතා අරගෙන එන්න මට කරන උදව්වක් විදියට මේ වීඩියෝ එක පුළුවන් තරම් ෂෙයා කරන්න. ඔයාලගේ අදහස් කියලා කමෙන්ට් එකකුත් පහලින් දාන්න. ලයික් එකක් නම් අනිවාර්යෙන් දාන්න. අන්තිම වෙනකම් බලපු ඔයාලා හැමෝටම ස්තුතියි.